බයනතුව බැංකුව ඇතුළට ගිහින් ඔයාගේ බැංකු පොතට සල්ලි දාන විදිය ගැන වීඩියෝ එකක් මම මීට කලින් කරා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ බය නැතුව බැංකුව ඇතුළටම ගිහින් වෙනත් කෙනෙකුගේ account එකකට එහෙමත් නැත්නම් වෙනත් ආයතනයකට නිවැරදිව ලේසියෙන්ම සල්ලි දාන විදිය. ඉතින් මේ වැඩේ කරද්දී අපි පරිස්සම් වෙන්න ඕන. අපි වෙනත් කෙනෙකුගේ account එකකනේ සල්ලි දාන්නේ. සමහර විට එයා කියන්න පුළුවන් සල්ලි වැටුනේ නැහැ. එහෙමත් නැත්නම් වෙනත් ආයතනයකනේ සල්ලි දාන්නේ. ඉතින් ඒතකොට ඒ ආයතනයෙන් කියන්න පුළුවන් ඔයා සල්ලි දැම්ම කියලා අපිට හරියටම කියන්න බෑ. ඒ වගේ දෙයක්. ඒ වගේ වෙනත් ආයතනයකට එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකුට මුදල් දාද්දී අපි මුදල් දැම්ම කියලා ඔප්පු කරන්න පුළුවන් විදියට අපේ අතට ලියවිල්ලක් ගන්න විදියත් එකම තමයි අද මම මේ වීඩියෝ එකට කියලා දෙන්නේ. හැමදාම වගේ මම මේ වීඩියෝ එක කියලා දෙන්නේ මහජන බැංකුව හරහා කරන විදිය. ඉතින් මට ලේසිම බැංකුව මහජන බැංකුව. ඒ නිසා තමයි මම මෙහි මහජන බැංකුව තෝරගෙන තියෙන්නේ. ඉතින් මහජන බැංකුව හරහා මේ වැඩේ කරන විදිය තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ. හැබැයි බය වෙන්න එපා. හැම බැංකුවක්ම මේ වගේම තමයි. කිසිම වෙනසක් නැහැ. මේ විදියටම තමයි. කිසිම විදියකින් බය වෙන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එක එකපාරක් බලනනම් ඔයාලට බය නැතුව බැංකුව ඇතුළට ගිහින් ඕනම කෙනෙක්ගේ account එකකට සල්ලි දාන්න පුළුවන්. අපි සල්ලි දැම්ම කියලා ලියවිල්ල ගන්න විදියටම සල්ලි දාන්න පුළුවන්. මේ වැඩේ කරන්න ඕන බැංකුවට ගිහිල්ලම තමයි. බැංකුවට යන්න කලින් ඔයා පෑනක් අතට ගන්න. මුදල් දාන්න බලාපොරොත්තු වෙන මුදල් ප්‍රමාණය අතට ගන්න. ඒ වගේම අපි දාන්නේ වෙන කෙනෙක්ගේ account එකටනේ. ඉතින් අන්න ඒ ගිණුම් විස්තරත් අතට ගන්න. හරි, ඒ ටික ගත්තා බැංකුවට ගියා. ඔයා දැන් බැංකුව ඇතුළට ගියාම මේ මුදල් තැන්පත් කරන විස්තර නිවැරදිව පුරවන්න තැන්පතු පතක් තියෙනවා. අන්න ඒ තැන්පතු පත පොඩ්ඩක් විශේෂයි. එහෙම කියන්නේ මොකක්ද දන්නවද? මේ තැන්පතු පත කොළ දෙකක් එකට ඇල්ලලා එන්නේ. හැම බැංකුවකම තියෙනවා මේ වගේ ඩිපොසිට් ස්ලිප් තියෙන තැනක්. සාමාන්‍ය කවුන්ටරේ ආසන්නයේ තමයි බොහෝ දුරට තියෙන්නේ. එතනට ගියාම ඔයාලට ලේසියෙන් බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් බැංකු නිලධාරියෙක්, එහෙම නැත්නම් බැංකුවේ ඉන්න ආරක්ෂක නිලධාරී මහත්මයාගෙන් ඔයාලට මේ විස්තරය ගන්න පුළුවන්. බැංකුවේ ඉන්න ආරක්ෂක නිලධාරියෙන් අහන්න කොතනද බැංක් ස්ලිප් තියෙන්නේ කියලා. ඉතින් ඒ ස්ලිප් තියෙන තැන පෙන්නුවම ඔයා එතනට ගිහිල්ලා බලන්න කොළ දෙකක් එකට තියෙන බැංක් ස්ලිප් එකක් තමයි ගන්න ඕනේ. ඒක උඩින්ම ලියලා තියෙනවා සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තැන්පතු පත කියලා. ඉතින් මෙන්න මේ තැන්පතු පතේ ඔයා බලන්න ප්‍රවේශමෙන් උඩ කොලේ සුදු පාටයි කළු පාටෙන් print කරලා තියෙන්නේ. ඊළඟ කොලේ කහ පාටයි. ඒකේ ලා නිල් පාට ගතියක් තියෙනවා. අන්න ඒක තමයි කාබන් ගතිය. ඒක කොලේ ප්‍රවේශමෙන් බැලුවම දකුණු පැත්තේ උඩ කොනේම තියෙනවා customer copy කියලා. අර සුදු පාට කොලේ තියෙනවා office copy කියලා. ඉතින් මෙන්න මේක තමයි ගන්න ඕනේ. මේ slip දෙකම අපේ අතර ගන්න ඕනේ. හැම බැංකුවකම මේ ස්ලිප් එකේ විස්තර ලියන්න තැනක් තියෙනවා. අන්න එතනට ගිහිල්ලා අපි මේ ස්ලිප් එකේ විස්තර පුරවමු. මේක හරිම ලේසි. විස්තර පහයි පුරවන්න තියෙන්නේ. කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. අපි මුලින්ම කහපාට කොළේ උඩින් සුදුපාට කොළේ තියලා සුදුපාට කොළේ ලියුවම කහපාට කොළේ වදින විදියට එකට තියලා අපි මේ වැඩේ පටන් ගමු. ඉතින් ඔයාලට පේනව නේද මෙන්න මේ ඊතලේ මම පෙන්නලා තියෙනවා ගිණුම් අංකය කියලා. අන්න ඒ ගිණුම් අංකය කියලා ලියලා තියෙන තැන ඔයා මුදල් දාන්න බලාපොරොත්තු වෙන කෙනාගේ ගිණුම් අංකය ලියන්න ඕන. ඉතින් ඕන මම මේ වෙද්දි තමයි ගිණුම් අංකය ලිව්වේ. මහජන බැංකුවේ නම් ඉලක්කම් 15ක් තියෙනවා. අන්න ඒ ඉලක්කම් 15ෙන් දින ගිණුම් අංකය ලියන්න ඕන. ඊළඟට අපි මුදල් තැන්පත් කරන දිනේ දාන්න ඕන. මුලින්ම දාන්න ඕන දිනය, ඊට පස්සේ මාසය, ඊට පස්සේ තමයි අවුරුද්ද. ඉතින් මේ වගේ පුරවන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව අපි පුරවන්න යන්නේ. තුන්වෙනියට ගිණුම් හිමියාගේ නම. අපි මුදල් තැන්පත් කරන බලාපොරොත්තු වෙන කෙනාගේ ගිණුමේ නම තමයි දාන්න ඕන. අපේ නම නෙවෙයි, ඒ ගිණුමේ අයිති කෙනාගේ නම තමයි දාන්න ඕන. දැන් මෙන්න මෙතන ඒ වගේ නිවැරදිව පුරවන්න. ඊට පස්සේ යන්න තියෙන්නේ අපි මුදල් තැන්පත් කරන ප්‍රමාණය ලියන්න. අපි කොච්චර ප්‍රමාණයක් මුදල් තැන්පත් කරනවද අන්න ඒ ප්‍රමාණය ඉලක්කමෙන් ලියන්න ඕන. අන්තිම කොටු දෙක සත, ඒක සත ප්‍රමාණයක් නැත්නම් ඉලක්ක ගහන්න. ඊට පස්සේ බොලට එන්න තමයි ගාන දාන්නේ. මම රුපියල් 500ක මුදලක් තමයි
තැම්පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි පුරවන්න තියෙන්නේ. රුපියල් 500 රූ දාන්න ඕනේ නැහැ. මොකුත් 500 කියලා ඉලක්කමෙන් ලියන්න විතරයි තියෙන්නේ. අපි මේ 500ක් දාන නිසා එහෙම නැත්නම් ඔයා ඊට වැඩි ගාණක් දානවා ඔයාගේ මේ මුදල අදාළ මුදල මෙතනින් ලියන්න ඕන ඉලක්කමෙන්. හරි. වැඩ හතරක් ඉවරයි. අපි යන්නේ අන්තිම වැඩේට. එහෙනම් අපි මෙන්න මෙතන තමයි අපේ අත්සන දාන්න ඕන. අපිට තැම්පත් කරන්නේ මුදල් තැම්පත් කරන්නේ කවුද? අපි. අපේ අත්සන තමයි මෙතන දාන්න ඕන. මෙන්න මේ ඊදලෙන් පෙන්නලා තියෙන තැන තමයි අපේ අත්සන දාන්න ඕන. හරිනේ? පැහැදිලි නේද? රයිට්. ඒකත් ඔන්න අපි අත්සනක් දැම්මා. දැන් බලන්න විස්තර ටික පිරෙවන් පස්සේ ස්ලිප් එක තියෙනවනේ මෙන්න මේ විදියට. මුලින්ම ගිණුම් අංකය, දිනය, නම අපි තැම්පත් කරන මුදල් ප්‍රමාණය ඊට පස්සේ ඔක්කොම විස්තර චෙක් කරලා බලුවා. හරි, අත්සන දැම්මා. දැන් එතකොට අපි මේක නිවැරදිව පිරෙවුවනම් යටකොලේ මෙන්න මේ විදියට අපි ලියපු ටික ඔක්කොම වැදිලා තියෙන්න ඕන. හොඳට බලන්න අපි උඩකොලේ ලියපු ටික යටකොලෙත් වැදිලාද කියලා. ඉතින් වැඩේ මේ විදියට වෙලා තිනවනම් අපි නිවැරදිවම වැඩේ කරලා ඉවරයි. දැන් ඉතින් කිසිම දෙයක් හිතන්න දෙයක් නැහැ. කෙලින්ම ස්ලිප් දෙකත් එක්ක අපේ තැම්පත් කරන්න බලාපොරොත්තු වෙන මුදලුත් අරගෙන කවුන්ටරේට ගියා. මුදල් දෙකත් ස්ලිප් එකත් එක්ක කවුන්ටරේට දුන්නා. කවුන්ටරේට දුන්නම ඒ අදාළ නිලධාරියා ඒ වැඩ ටික කරලා ඔයාට මෙන්න මේ කහපාට කොලේ ආයිත් දෙනවා. ඔයා හොඳින් මතක තියාගන්න, මෙන්න මේ කහපාට කොලේ තමයි අපි මුදල් තැම්පත් කරා කියලා අපේ ළඟ තියෙන සාක්ෂිය. ඉතින් මේ කහපාට කොලේ තමයි අපේ එකම සාක්ෂිය අපි මේ account එකේ මුදල් තැම්පත් කරා කියලා. මේක අපි තියාගන්න ඕන. ඉතින් ඔයා හොඳින් බලන්න, බැංකුවෙන් ටයිප් කරලා දෙනවා. බැංකුවේ ස්ලිප් එක දුන්නම බැංකුවෙන් ටයිප් කරලා දෙනවා මේ කොලේ වම් පැත්තේ යටට වෙන්න විස්තර ටික සම්පූර්ණයෙන්. අපි කොච්චර මුදලක් තැම්පත් කරාද, අපි කවදද මේ මුදල් තැම්පත් කිරීම සිද්ධ කරේ, ඒ වගේම කීයක් තැම්පත් කරාද, මොන account number එකටද මේ මුදල් තැම්පත් කරේ, account holder ගේ නම, ඒ කියන්නේ ගින්නුම් හිමියාගේ නම මොකද්ද කියන විස්තර සම්පූර්ණයෙන් ඇතුළත් වෙලා පරිගණකයේ මුද්‍රණය කරලම අපේ අතට මේ ස්ලිප් එක දෙනවා. සුදු පාට ස්ලිප් එක බැංකුවේ තියාගන්නවා. මොකද මතකයි නේද මුලින්ම මම කෝ ඔෆිස් කොපි කියලා. ඒ ඔෆිස් කොපි එක බැංකුවටයි තිය එකක්. ඒක බැංකුවෙන් තියාගන්නවා. කස්ටමර් කොපි කියන එක බැංකුවේ මුද්‍රණය කරලා විස්තර ටික මුද්‍රණය කරලා අපේ අතට දෙනවා. ඉතින් මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ. හරිම ලේසියිනේ, සරලයිනේ, බය වෙන දෙයක් නැහැනේ. රයිට්. එහෙනම් ඔන්න මේ වැඩේ සම්පූර්ණයෙන් නිවැරදිව කරන විදිය මම ඔයාලට කියලා දුන්නා. ඉතින් මම මේ වෙස්තරේ ඔයාලට කියද්දී මොනවා හරි මගේ අතින් කියුනේ නැත්නම් ඒක අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. මීට වැඩි දෙයක් එහෙම නැත්නම් මීට වඩා සරල දෙයක් ඔයා දන්නව නම් ඒකත් යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් කරනකොට මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. මගේ වැරදි අඩුපාඩු ඔයාලා තව දන්න දේවල් අපි කමෙන්ට් හරහා බෙදාගත්තම හැමෝටම දැනගන්න පුළුවන්. ඒක ලොකු සමාජ සත්කාරයක් වෙයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම යාළුවෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් යාළුවන්ට යවන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය වේවා.